දෙදස් විසිහය ළමයගේ ඔන්න අපි ලාසික පටන් ගන්න ඔබදේ මූලි ගන්තය පාඩුවෙන් ඔන්ලයින් ලාස්සක හරි දෙවට ඔක්කොම ලෑස්සද කියන්නකෝ රයි් ඔකම ලැස්තිනේ හරි බද මොකක් හරි ගැඩලුවක් තියෙනවනම් චැට්ටගේ දාන්න තුර අපේ අය මොක හරි තාක්ෂණක ගැඩලුවක්කර මකර තියෙනවන යාට ඔයා චැට්ටගේ දාන්න තුර අපි ටක්ගලේක හදනවා අපේ අය හරනේ රයිට් අප එන වැඩි පටන්ගම්බදේ මූලි ගණතේ පාඩමේ අපි ඉන්න මෙන්න අතේ ටියුට්ගේ පු අරුද ජොයින් ලයින් ම න්නන බලන්නද මේක තම ටියුට් එක මොම තන්න ටියුට්ස් මේ වෙදදි හැම මරගෙන තියෙන්නේ mygaiders.lk website එකෙන් ක්ලාසික වන්න ළමයිට ටියුට් ගන්න විදිිය ඒගොල්ලන්ගේ වටසප් ගරුප්පල දාලා තියෙනවා අපේ වටසප් ගරුප්පල ඒකෙන් බලන්න පුළුවන් රයිට්පුති එතකොට ගෝලයක පෘෂ්ඨ වර්ග බලයකෙන මාතෘකාවතම අද අපි ඉන්න හරණය අපි ගිය සතියපුතේ කේතුව කියන මාතෘකා විවර කරා බලන්න පොඩ්ඩක් හරිනේද කේතුව කියන මාතෘකා විවර කරා කේතුවක පෘෂ්ඨ වර්ග බලය ටිකක් නිර්මාණශීලී විදිහට අපි ගණන් වගේයක් හැදුවා කේන්ද්‍රික කණ්ඩයකින් කේතුවක් හදන හැටි නේ අපි හිම ගණන් වගේයක් හැදුවා අපි ඒ විවර කරලා තියෙන හරි එහෙනම් වාගේ ලියන පොත් ගන්න ලියන්න අද මාතෘකාව ගෝලයක පෘෂ්ඨ වර්ග බලය චැට්ටේ පොඩ්ඩක් දාන පුතේ කේතුවේ තව කරන්න තියෙනවාද කියලා මම මතක නැහැ මම මතක විදිහට ඉවර කරා කේතුවේ තව කරන්න තියෙනවා නම් ොඩක් චට් එක දාන්න තකට ම එක කරන්නම් හරි මන මතක විදිරම කේතුව සම්පූර්ණයෙන් ඉවර කරා හරි එහනම් ටියුට්ටගේ වාට පුළුවන් අලුත්ලමයිට අගහිදල හැරවුවලන් හරි ලේසි අගේදල පිටුවක් හරුවට පස්සේ අන්තිමන්දර එක පිටුවක් හැරවට පස්සේ තියෙනවා ගෝලේක පෘෂ්ට වර්ග බලයකට මාතෘකාවක් ලියන්න පුතේ ගෝලයක පෘෂ්ට වර්ග පලි දැමට කියන්න පිරිවිලමයි බෝලකට පුතේ හරි බෝලකට ලයක් කියන රවමක් නේ ෘතයක් න හරි බෝලයක් කියන ගනවස්වක්න පුති බෝලයකට පෘෂ්ට කියයක් තියෙනවද කියනපති බෝලයකට පෘෂ්ට එකයි තියෙන්නේ ඒ පෘෂ්ටය අපි මෙහෙම බෝලය අතගානකට පිරිමිලමයි මොකද වෙන්න පුදේ අත වක්‍රව ගමන් කරන්නේ ඒනිසාඒ පෘෂ්ටේ වක්‍ර පෘෂ්ටයක් එහෙනම් බෝලයකට තියෙන්න්න පුතේ එක වක්‍ර පෘෂ්ටයක් ඒ වක්‍ර පෘෂ්ටේ වර්ග පලය වෙන සූත්‍ර තමයි හතරයි ෆයිආර් වර්ග හරනේ රයි් මෙන්න පුතේ බෝලේ මෙන්න බෝලය අරය මෙන්න බෝලය අරය මෙන මේ වගේ පෘෂ්ටයක් මොන වගේ පෘෂ්ටාද වක්‍ර පෘෂ්ටයක් එතකොට ගෝලයේ වක්‍ර පෘෂ්ට වර්ග බලය සමානයි හතරයි ෆයිආර් වර්ග මේක ලියාගන්න පුති ඉස්සෙල්ල මාතෘකාව ලියන ගෝලයක පෘෂ්ට වර්ග බලය කියලා ඊට බෝලයක් ඇඳලා මේක චුට්ටක් ලියාගන්න ඔයා දන්න ඇති අනිවාර්යෙන් ඒකට කමන්න අපි ගණන් ටික අදාගෙන යමු හරි දැබති එහෙන රවම් කරගන්න ටියුට්ටගේ ගෝලයක පෘෂ්ට වර්ග පලය පලවෙනි ගාන පලවෙනි ගාන ඉරිවස්සපුතේ අපි හදමු පස්වෙනි ගාන හරි හයවෙනි ගාන ඉරිවස්ස අපි හදමු හත්වෙනි ගාන අටවෙනි ගාන නමවෙනි ගාන ඔන්න ගෝලය ගන සෙට්ට අපි රවම් කරා හරිද ගෝලය ගන සෙට්ට අපි රවම් කරා පටන්ගමු ගෝලයක පෘෂ්ඨ වර්ග පලය මද රවුම් කරපු ගණන් ටික පටන්ගම් මම එක ගානක් නිකන් හදන්න පොඩි අයිඩිය එකක් එන්න තැම්පුදේ පළවෙනි ගාන ගත්තුතින් පළවෙනි ගාන තියෙනවා බෝලයක් ඒගොල දෙනපුදේ බෝලය අරය මීටර් දෙකයි කියලා සොරි සෙන්ටිමීටර් දෙකක් වන සෙන්ටිමීටර් දෙකයි අරය එතකොට බෝලයක් දීලපුතේ අරය සෙන්ටිමීටර් දෙකයිලු මේ බෝලේ වක්‍ර පෘෂ්ඨ වර්ග පලය හොයන්නලු එතකට අපි ලියනව සූත්‍ර ලියලා 4-5R වර්ගෙන 4-5 කියන හපෙන් විසි දෙකයි අරය පුතේ දෙකයිනේ එත දෙකේ වර්ගයන්නේ අපි දන්න දෙකේ වර්ගය කියන්නේ දෙක වැඩි කිරීම දෙක දෙකේ වර්ගය කියන පුතේ දෙක වැඩි කිරීම දෙක දැම් මේ එක සුළු කරන්න ඕන හතර විසි දෙකෙන් වැඩි කරාම් පුතේ 88යි හරි හතර වර්ග දෙක 88යි මේ පැති දෙවරක් දෙක 4යි බෙදීම 4 හතර වරක් අර 32යි 3ක් ඉතුරුයි හතරවරකට 32යි 3යි 35යි බෙදීම 4. ඉතුරු ටික කැලේකට බාර දෙන්න පුළුවන්. බෙදලා උත්තරේ දාගන්න. වර්ගඵලයක් නිසා පොතේ ඒකකේ එන්න ඕන වර්ග සෙන්ටිමීටර වලින්. හරිනේ? ඔන්න බෝල් එක වර්ගඵලය වෙන හැටි. හරි, පටන් ගන්නකො. චූටි වෙලාවක් දෙනවා. පරක් වල ඇඩ් වෙච්ච ළමයි ඔයාගේ ලියන පොතේ ලියන්න පොතේ මාතෘකාව. හරි, පරක් වල ඇඩ් වෙච්ච ළමයි ලියන්න ඔයාගේ ලියන පොතේ මාතෘකාව. ගෝලයක පෘෂ්ඨ වර්ග පලය
ගෝලයක ප්‍රෂ්ට වර්ග පලය. ටිවට් එකගේ රවුන් කරගන ගණන්ටික පලවිනි ගාන ඉරිවස්සකුතේ පස්සනි ගාන හය හත අට නමය. හරි එක පහ එක පහ හය හත අට නමය. ම පලවිනි ගාන හදර තියෙන්නේ තක්ගල පටන්ග. රක්වෙල ඇඩ්වෙච්ච ලම ඉන්නවනම් මූලි ගණතය වර්ගවලේ ටියුට් එක පළිමිනි ගාන බෝඩ් එක හදර තියෙනවපුතේ ගෝලයක පෘෂ්ට වර්ගඵලය මාතෘකාව ලියන්න ගෝලයක පෘෂ්ට වර්ගඵලය පළවෙනි ගාන හැදවා ඉටපස්සේ පහ හය හත අට නමය කරන්ටික හදන්ඩ විනාඩි පහක් දීර තියෙන ඉක්පං කරන්න. ටව් නැතිය ඉන්නවනම් පුතේ ඔගල ගොන්නන් ගරුප්පල්ට තැන්කන ගණන්ටික දාලා තියෙන්නේ. හරි අපි අයත් ගණන්ටියක් හදාගෙන යමු. ඔයාට හදන්නකෝපතේ පස්සවෙනි ගානය දරනේ හදන්නකෝ ටියුට් එක පස්සවෙනි ගානය දෙර ටියුට් නැති අයට පුතේ අපි ඔන්ලයින් ගරුප් වලට දාල ඇත්තේ දැන් හදන ගණන් ටික. මූලික ගණිතයේ පාඩමේ වර්ගඵලයේ ටියුට් එක අපි කරමින් ඉන්නේ පස්වෙනි ගාන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. පුතේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය 2664 වර්ග සෙන්ටිමීටර වේනම් අරය සොයන්න කියලා කියනවා. ඒතකොට මේ ගානේ පුතේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය නෙමෙයි හොයන්න කියන්නේ. මේ ගානේ හොයන්න කියන්නේ බෝලේ අරය පෘෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා. දැන් මෙහෙම හිතන්න. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ 2664යිලු. හරිද පුතේ? වර්ග සෙන්ටිමීටර. ඉතින් අපි දන්නවා ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය වෙන සූත්‍රය 4/5r වර්ගයනේ. නේ? 4/5r වර්ගයනේ පුතේ. ඒතකොට 4/5r වර්ග සමානයි 2464ට. හරි? 4/5r වර්ග සමානයි 2464ට. දැන් බලන්න අපේ ළඟ පුතේ සමීකරණයක් තියෙනවා. 4/5r වර්ග කියන්නේ වර්ගඵලයනේ. 4/5r වර්ග සමානයි 2464 කිව්වොත් සමීකරණයක් එනවා. සමීකරණයක් කියන්නේ පුතේ ඒක විසඳන අපිට නොදන්න දේ හොයාගන්න පුළුවන්. ඇත්තටම ගණන් හදනවා කියන්නේ ගොඩ වෙලාවට අපි සමීකරණයක් විසඳන එකනේ පුතේ. ඇත්ත පොඩ්ඩක් හිතන්නකෝ. හරි. එහෙම සීන් එකක් තියෙනවා. හරි. එහෙනම් බලමු. 4 කියන්නේ 4යි ඊට පස්සේ 5 කියන්නේ පුතේ 7 22යි. r කියන්නේ දන්නේ නෑ 2464යි. අපේ ටාගට් එක ගෑන ළමයි අරය සෙමියුම් පුතේ. හරි අරය සෙමියුම්. අපි r දන්නේ නෑ. මෙතන 4 වරක් 22 88යි. බෙදීම 7 වතාවක් r වර්ගය සමානයි 2464යි. දැන් අපි r වර්ගය තනි කරනවා. හරි දැන් අපි r වර්ගය තනි කරනවා. අපිට පුළුවන් හරස් ගුණිතය යූස් කරන්න. හරි අපිට පුළුවන් හරස් ගුණිතය යූස් කරන්න මේ විදිහට. අපිට පුළුවන් පුතේ 7 හරස් ගුණිතෙන් උඩට එලවන්න 8 හරස් ගුණිතෙන් යටට එලවන්න. එතකොට 7 කෑ ගහගෙන උඩට යනවා ගිහලා 7 වැඩි කිරීම 2464 2464. ඊට පස්සේ 88 කෑ ගහගෙන යටට එනවා බෙදීම 88 විදිහට. හරි 7 කෑ ගහගෙන උඩට යනවා 88 කෑ ගහගෙන යටට එනවා r වර්ගය තනි වෙනවා. හරිද පුතේ? r වර්ගය තනි වෙනවා. දැන් මේක සුළු කරන එක පුතේ අපිට කැල්ලක් යූස් කරන්නත් පුළුවන්. A level SFT paper එකේ කැල්ලක් යූස් කරන්න දෙන නිසා අපිට ඕන නම් පොඩ්ඩක් අපල කොටලා බලන්නත් පුළුවන්. උඩයි යටයි දෙකම පුතේ 11ෙන් බෙදන්න පුළුවන්. 88 11ෙන් බෙදුවම 8යි. 88 11ෙන් බෙදුවම 8යි. දැන් උඩත් 11ෙන් බෙදන්න. 24 ඇතුලේ 11 ඒවා දෙකක් තියෙනවා 22යි. දෙකක් ඉතුරුයි ආයෙමත් 26 ඇතුලේ දෙකක් තියෙනවා. එතකොට හරිනේ 26 ඇතුලේ ආයෙ හතරක් ඉතුරුනේ. 44 ඇතුලේ 11ක් 4ක් තියෙනවා. 44 ඇතුලේ 11ක් 4ක් තියෙනවා. 11ෙන් බෙදුවා 11ෙන් බෙදුවා. තව බෙදන්න පුළුවන් කමක් නැහැ අපි යමුකෝ. r වර්ගයේ සමානයි පුතේ. 7 වැඩි කිරීම 224. හරි. r වර්ගයේ සමානයි 7 වැඩි කිරීම 224 බෙදීම 8. බෙදීම 8.
දැන් අපිට 224 8න් බෙදන්න පුළුවන්. 22ට 8 වරක් කීයද පුතේ 2යි 2වරක්කට 16යි 6ක් ඉතුරුයි 64ට 8 වරක් 8යි. 728න් වැඩි කරාම 196යි r වර්ගය. ඔක කැල්ලෙන් කරන්න පුළුවන්. එතකොට r වර්ගය සමාන 196 නම් දැන් r තනි කරන්නකෝ පුතේ. වර්ගය එහා පැත්තට එළවම වර්ගමූලයක් වෙනවා. වර්ගමූල 196. හරි. වර්ගමූල 196 කීයද? හරි. දැන් ළමයි කියන්න. පුතේ මම ක්ලාස් එක කරනකොට පුතේ අපි discussion හරි. අපි මොකද පුතේ discussion එකක් විදිහට තමයි ක්ලාස් එක කරන්නේ. හරිද? discussion එකක් විදිහට තමයි ක්ලාස් එක කරන්නේ. ඒ කියන්නේ discussion එකක් කියන්නේ පුතේ මම කතා කරනකොට ඔයා වාඩ් ලයින තනින් ඉඳන් මට ඇහෙන්න කියන්න ඕන. කියනවා මයික් ඔන් කරන්න එපා. ඒත් මට ඇහෙනවා කියලා හිතාගෙන කියන්න ඕන. ඒතර අපි දෙන්න අතර සංවාදයක් ඩයලොග් එකක් ගන්න යන පුතේ discussion එකක් කියන්නේ. ඒතකොට නියමිත පාඩම තේරෙනවා. නිකන් දේශනයක් අහනවා වගේ ලෙක්චර් එකක් බලනවා වගේ බලාගෙන ඉන්න එපා. ඒක තේරුමක් නැහැ. හරි. ඔයා කියන පුතේ. ඔයා නිකන් මට මේක කියන්න. 12 වරක් 12 කීයද? කිව්වනේ 144යි. 12 වරක් 12. ඊට පස්සේ මට කියන්න පුතේ 13 වරක් 13 කීයද? 169යි. ඊට පස්සේ කියන්න 14 වරක් 14 කීයද? 196යි. එහෙනම් වර්ගමූල 196 කීයද පුතේ? 14යි. අරය සෙන්ටිමීටර 14යි. ටකලියක. හරි. දැන් අහන්න පුතේ ඔය ගෲප් එකක් නැහැ කියන ළමයාට කියන්නේ 0.7.5 892 502 ට දැන් මැසේජ් එකක් දාලා ගෲප් එකේ ලින්ක් එක ගෙන්න ගන්න. හැබැයි ඊට පස්සේ නම්බර් එකට මැසේජ් එකක් දාන්නවා. දැන් අපි මේ හදිසි අංකයක් දුන්නේ. මේ ඔයාලා විස්තර ගන්න අංක තියෙනවා. ඒවට කතා කරලා ගෲප් ලින්ක් ගෙන්න ගන්න පුතේ. දැන් ඔයාට හදිසි නම් එයා විතරක් 0.7.5 892 502 අංකෙට දැන් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්නකෝ. 26 ලින්ක් එක ගවන්න කියලා ගෲප් එකේ. WhatsApp වල મેસેજ එකක් දාන්න group එකේ link එකේ වන්නම්. ඒකට join වෙන්න ආයෙ මේ number එකට message දාන්න එපා. ඒ ඉල්ලලා හරි දැන් මේ වෙලාවට දුන්නේ. හරි. right පුතේ අපි එහෙනම් වැඩේට බහිමු. ඊළඟට අපි යනවා 6 වෙනි ගාන හදන්න. අරේ මෙච්චරක් මන බෝලයක පරිසිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය සොයන්න. මොකද පුතේ පරිසිලින්ඩරය කියලා කියන්නේ? ඉස්සෙල්ලා බලමු අපි. මේ බලන්න. දැන් මම පොදේ හදනවා මේ ටිකක් වටින ලෝහයකින් රිදී හරි මොකක්ද ලෝහයකින් බෝලයක් හදනවා. දැන් මේක හෙන්න මිලයි ඈ. දැන් මේක වෙනද පොරට දානකොට නිකම්ම බෝලේ අරන් ගිහිල්ලා පුතේ තිබ්බොතින් ඒක විකුණන්න අමාරුයි. ඒක තියන්නත් බෑ පෙරලෙනවා. ඒ නිසා මම මේක සිලින්ඩරයකට දානවා. සිලින්ඩරේ නිකම් වීදුරු වලින් වගේ හදපු එකක්. ඒක එච්චර මිලක් නෑ. ඒතර මම සිලින්ඩරේ හදන්නේ පුතේ මෙන්න මෙහෙම. හරියටම බෝලේ උසට තමයි සිලින්ඩරේ උස හදන්නේ. හරිද? බෝලේ මේක ඇතුළට බැස්සුවම ගාන්ටම සෙට් වෙන විදිහට තමයි හදන්නේ. එතකොට බෝලේ අරයයි සිලින්ඩරේ අරයයි සමානයි. බෝලේ අරයයි මේ බලන්නකෝ. සිලින්ඩරේ අරයයි බෝලේ අරයයි. බෝලේ අරයයි සිලින්ඩරේ අරයයි සමානයි. ඒ වගේම දෙන්නගේ මුස් සමානයි. අන්න එහෙම තමයි බෝලේ හැදුවේ. දැන් බෝලේ සිලින්ඩරේ ඇතුළට බැස්සුවා. හරිද පුතේ? දැන් ඒක බලන් ඉඳලා මේ අපේ පන්තියේ ගෑණු ළමෙක් එයාත් චූටි බෝලයක් හදනවා. මේ වගේ ලෝහයේම චූටි බෝලයක් හදනවා. ඒකත් වෙනද බෝල දාන්න යන්නේ. ඒතර එයා ඒකට හදන්න ඕන සිලින්ඩරයක්. ඒතර එයාට මගේ සිලින්ඩරය ඇතුළේ මේ බෝලේ බස්සන්න බෑනේ. එයා ඒකට හදන්න ඕන මේ බෝලේට හරියන විදිහේ චූටි සිලින්ඩරයක්. අන්න එහෙම පුතේ බෝලෙන් බෝලේට සිලින්ඩරේ වෙනස් වෙනවා. මේ සිලින්ඩරේට කියන්නේ අපි පරිසිලින්ඩරය කියලා. දැන් මම මුලින්ම හදපු ලොකු බෝලට අදාළ පරිසිලින්ඩරය තමයි මේ තියෙන්නේ. පරිසිලින්ඩරය. ඒතර අපේ ගෑනු ළමයා මෙන්න මේ බෝලේට ගැලපෙන විදිහේ සිලින්ඩරයක් හදුවා. ඒක තමයි මේ බෝලේට අදාළ පරිසිලින්ඩරය. මේ බෝලේට අදාළ පරිසිලින්ඩරය. මේ බෝලේට අදාළ පරිසිලින්ඩරය. එහෙනම් බෝලෙන් බෝලේට එයාට අදාළ පරිසිලින්ඩරය වෙනස් වෙනවා. එතකොට මේ බෝලය සහ පරිසිලින්ඩරය අතර සම්බන්ධයක් තියෙනවද පුතේ? අනිවාර්ය සම්බන්ධයක් තියෙනවා. මොකද සම්බන්ධය? මේකනම් බෝලේ. මේකනම් පරිසිලින්ඩරය. මොකද සම්බන්ධය? සම්බන්ධය තමයි පුතේ පරිසිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය. මෙන්න මේ පරිසිලින්ඩරය කියන්නේ සිලින්ඩරයක් නේ පුතේ. මෙන්න මේ සිලින්ඩරේට වක්‍රපෘෂ්ඨයක් තියෙනවනේ පුතේ. ඒ වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය අනිවාර්යෙන් සමානයි ඒක ඇතුලේ තියෙන බෝලේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලයට. මාරයි නේ. බෝලේ
වක්‍රපෘෂ්ඨ වර්ගඵලයට. සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය ඒක ඇතුළේ තියෙන බෝලේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලයට සමානයි. හරි? ඒක තමයි සීන් එක. එතකොට බෝලේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුතේ 4πr² වර්ගයේ සූත්‍රයෙන්. බෝලේක වක්‍රපෘෂ්ඨය තමයි දැන් අපේ මාතෘකාව පරක් වෙච්ච ළමයි හරිනේ ඇඩ් වෙච්ච ළමයි. බෝලේක වක්‍රපෘෂ්ඨ වර්ගඵලය තමයි පුතේ දැන් අපේ මාතෘකාව උදේ 4πr² වර්ගයේ. එතකොට දැන් අපි ඒක ලිව්වා. 4යි 5 කියන්නේ පුතේ 7 22යි. දැන් මේ 6 වෙනි ගාණනේ පුතේ හදන්නේ. ඒ 6 වෙනි ගාණනේ මේක නම් පුතේ බෝලේ අරය දීලා තියෙනවා. කීයද පුතේ 7 3 2 කියලා. හරි බෝලේ අරය දීලා තියෙනවා. හැබැයි බෝලේ අරය දීලා ඉල්ලන්නේ බෝලේ වර්ගඵලය නෙවෙයි සිලින්ඩරයේ වර්ගඵලය ඉල්ලන්නේ වක්‍රපෘෂ්ඨේ. සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය ඉල්ලන්නේ. ඉතින් සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨය බෝලේ වක්‍රපෘෂ්ඨට මේ වෙලාවේ සමානයිනේ පුතේ. ඒක තියරියක්. හරි? ඒක තියර සමානයි. ඒ නිසා මේ බෝලේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හෙව්වනම් ඒකම තමයි සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨය වෙන්නේ. හරි? එහෙනම් බෝලේ අරය පුතේ 7√2යිනේ. එහෙනම් අපි දැන් ආදේශ කරනවා බෝලේ අරය කීයද 7√2 කියලා. බෝලේ අරය 7√2 කියලා. ඒක අපි වර්ග කරන්න ඕන. බෝලේ අරය 7√2 අපි ඒක වර්ග කරන්න ඕන. දැන් අපි වර්ග කරනවා. 7√22 න් වැඩි කරාම පුතේ 88යි. බෙදීම 7 වැඩි කිරීම 7√2 වර්ග කරන එක පුතේ මහලුක දෙයක් නෙවෙයි. මම ඒක වෙනම පැත්තකින් ඔයාලට පෙන්නන්නම්. ඒක ඔයාලා ලස්සනට ඒක තේරෙනවා. අත් පැත්තකින් ඒක ලියා ගන්න. ඒක හරිම ලේසි. 7√2 වර්ග කරන්න කිව්වම අපි වරහණක් දාලා ඕන වර්ගය එළිය ලියන්න. මොකද 7√2ම වර්ග වෙන්න ඕනේ පුතේ. ඒතර 7 වෙනම වර්ග වෙනවා මේ විදිහට 7 වර්ගය කියලා. හරිද පුතේ? පිරිමිණම හරිනේ පුතේ. 7 වෙනම වර්ග වෙනවා පුතේ 7 වර්ගය කියලා. ඒතර බලන්න ඊළඟට පුතේ වර්ගමූල 2 වැඩි වෙන වර්ගය. හරි? වර්ගමූල 2 එයත් වර්ග වෙනවා. ඒ කියන්නේ පුතේ මෙහෙම දෙයක්. හරි? ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් ඇතුලේ දෙන්නෙක් ඉන්නවනේ පුතේ. ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටම වර්ගයයි ති. දැන් මෙහෙම දැන් ඔබ මම කරේ මම හිතන්නකො මෝඩ වැඩක් කරලා ඉන්නකොට හරි මල්ලිත් එතෙන්ට එනවා. ඌත්තික වෙලාගේ මෝඩ වැඩේම කරනවා. දැන් බල දෙන්නම ඒකට අහු වෙනවා. තාත් වෙනකොට දෙන්නම වැඩේට අහු වෙලා. ඒ වගේ තමයි දැන් වරහන ඇතුලේ ඉන්නකොට පුතේ දෙන්නම අහු වෙලා තියෙන වර්ගයේ. දෙන්නම අහු වෙලා තියෙන වර්ගයේ. ඒ නිසා 7ත් වර්ග කරන්න ඕන පුතේ. මූල දෙකත් වර්ග කරන්න ඕන. 7ේ වර්ගයේ 7 වරක් 7 49යි. මූල දෙකේ වර්ගය නම් හරියම ලේසියෙන පුතේ. වර්ගයේ වර්ගමූල කැපලා යනවා කියලා හිතනවා 2යි උත්තරේ. මූල දෙක වර්ග කරාම 2යි. මූල දෙක වර්ග කරාම වර්ගයේ වර්ගමූල කැපලා යනවා 2යි. 49 දෙකෙන් වැඩි කරාම 98යි. 98යි. හරිනේ 98යි. දැන් මොකද කරන්න පුතේ? 7√2 වර්ග කරාම 98යිනේ. 7√2 වර්ග කරාම 98යි. දාන්න මෙතනට 98. දැන් වෙන සුළු කිරීමක් තියෙනවා. හරි? අපිට 98 7ෙන් බෙදන්න පුළුවන්ද? බෙදලා බලන්නකෝ. බෙදන්න පුළුවන්. හරි? 98 7ෙන් බෙදන්න පුළුවන්. 7ෙන් බෙදුවම කීයද? 1යි. 2ක් විතරේ 28ට 4යි. 14ක් එනවා. කැල් එක අරගෙන 88 14ෙන් වැඩි කරන්න. වැඩි කරලා දාන්න පුතේ උත්තරේ වර්ග සෙන්ටිමීටර් වලින් කීයද කියලා. හරිනේ? රයිට්. ටියුට් එකේ අපි හදුවේ පුතේ 6 වෙනි ගාන තගල් යන. හරිද ළමයි? මම ලියන්න. දැන් ඔයා 7 හදන්න 8 හදන්න හරි. ඒ ඔක්කොම ඉවර නම් ඊළඟ පිටුවේ සංයුක්ත ඝන වස්තු වල වර්ගඵලය ගණන් ටික පටන් ගන්න ඉවර ළමයි. අපි ආයෙත් ඉතුරු ටික හදන්න හදන්න පුතේ රැස්ති වෙන්න. ලයිව් ක්ලාස් එක ගන්න නිසා පුතේ ගණන් හදන්න වෙලාව දිදී යන්නේ ෆිසිකල් පන්ති එක වගේ හරි. නිකම්ම ගණන් ටික හදලා දැම්මොත් වැඩක් නැහැනේ. රයිට්. අපි එතකොට 7 වෙනි ප්‍රශ්නට එනවා. වික්‍රම 3 ඇලුමිනියම් තහඩුවක් යොදා ගනිමින් මොකද්ද වැඩක් කරනවලු? හරිද පුතේ? දැන් මේ බලන්නකෝ. දැන් මේ තියෙන පුතේ වික්‍රමගේ
තුනේ තහඩු ඇලුමිනියම් තහඩුව. හරිනේ දැන් කොල්ල මොකද්ද කරන්න පුතේ? මේක දිග සෙන්ටිමීටර් 280යි. පළල සෙන්ටිමීටර් 220යි නේ පුතේ? ආ. මු කරන්න පුතේ මේකෙන් කෑල්ල කෑල්ල කඩලාටගෙන ඒවා රෝල් කරලා බෝල හදනවා. දැන් හරියටම බෝල හදන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. හරිද? එයා කොහොමරි හදනවා. දැන් ආයෙවත් හිතන්න ඕනේ නැහැ. හදනවනේ පුතේ එච්චරයි. එහෙනම් මෙන්න මේ තුනී ඇලුමිනියම් තහඩුව පාවිච්චි කරලා තුනී ඇලුමිනියම් තහඩුවේ මෙන්න මේ වර්ගඵලය පාවිච්චි කරලා තමයි පුතේ මූ බෝල හදන්නේ. හරිනේ? මේ වර්ගඵලය යූස් කරලා තමයි මූ බෝල හදන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ තහඩුවේ වර්ගඵලය හොයාගන්න ඕනේ. තහඩුවේ වර්ගඵලය යූස් කරලානේ පුතේ මූ බෝල හදන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම මේ තහඩුවේ වර්ගඵලය අපි හොයාගන්න ඕනේ. තේරුණානේ? හරි. එහෙනම් තහඩුවේ වර්ගඵලය අපි හොයමු. ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක්. තහඩුවේ වර්ගඵලය දිග වැඩි කිරීම පළල 280 වැඩි කිරීම 220 කියවෙන්නේ 61600යි වර්ග සෙන්ටිමීටර කියලා. ඔන්න ඇලුමිනියම් තහඩුවේ වර්ගඵලය 61600යි වර්ග සෙන්ටිමීටර කියලා ආවා. දැන් මේකෙන් කපලා ගන්නවා පුතේ කෑල්ලක් මෙහෙම. ඔය ටික හරිනේ නේ? තහඩුවේ වර්ගඵලය 61600යි වර්ග සෙන්ටිමීටර. හරි? 61600යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ පුතේ මේ තහඩුවෙන් මෙන්න මෙම කෑල්ලක් කඩලා ගන්නවා. කෑල්ලක් කඩලා අරගෙන බෝලයක් හදනවා. මේ තහඩුවෙන් මෙම කෑල්ලක් කඩලා අරගෙන බෝලයක් හදනවා. තහඩුවෙන් කෑල්ලක් කල්ල අරගෙන බෝලයක් හදනවා. හදන චූටි බෝල. එතකොට ආයමත් තහඩුවෙන් කෑල්ලක් කල්ලගෙන රෝල් කරලා බෝලයක් හදනවා. හදන චූටි බෝල. කොච්චර චූටි බෝලද? මෙන්න මේ වගේ පුතේ අරය සෙන්ටිමීටර 7ක් වන චූටි බෝල. අරය සෙන්ටිමීටර 7ක් වන චූටි කුහර බෝල. කුහර කියන්නේ ඇතුළේ මුකුත් නැහැ. අර මේ ඇලුමිනියම් කෑල්ල කඩලා අරන් ඒකෙන් බෝලේ වක්‍ර පෘෂ්ඨය තමයි ඩිසයින් කරන්නේ. හරිද පුතේ? හරිනේ තේරෙනවනේ. ඉතින් දැන් මේ කෑල්ල කඩලා නම් ඒක රෝල් කරලා මේ බෝලයක් හදනවා. බෝලේ වක්‍ර පෘෂ්ඨය තමයි ඒකෙන් හැදෙන්නේ. ඇතුලේ කුහරයක් නෙමෙයි. ඇතුලේ මුකුත් නැහැ. කුහර බෝල තමයි හැදෙන්නේ. කුහර බෝල කියන්නේ ඔය ආසෙල් ලංගන මේ ටෙනිස් බෝලය, රබර් බෝලය, ෆුට්බෝලය, බාස්කට් බෝලය ඒ ඔක්කොම ඇතුලේ කුහරයක් නේ තියෙන්නේ. යගුලිය ගත්තම ඝන ගෝලයක්. කුහර ගෝලයක් නෙමෙයි. දැන් හදන්නේ කුහර බෝල. හරි තේරෙනවා නේද උදේ? හරි. එහෙම කුහර බෝල හදනවා. අපෙන් අහනවා පුතේ මෙන්න මේ වගේ මේකෙන් කෑලි කඩලා අරගෙන මේ වගේ මේ වගේ මේ වගේ අරය සෙන්ටිමීටර 7ක් වන බෝල කීයක් හදන්න පුළුවන්ද කියලා අහනවා. මේ වගේ බෝල කීයක් හදන්න පුළුවන්ද කියලා අහනවා. අපි ඉස්සෙල්ලාම එක බෝලක පෘෂ්ඨ වර්ගඵලය හොයලා බලමු නේ. මේ හදන එක ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය අපි හොයලා බලමු. මොකක්ද සූත්‍රය? 4යි 5R වර්ග. 4යි 5R වර්ග. 5 කියන්නේ පුතේ 7 22යි. දැන් අරය 7ක් වෙන බෝලනේ හදන්න පුතේ. එහෙනම් R කියන්නේ කීයද පුතේ? 7යි. 7 වර්ගය කියන්නේ 7 වරක් 7. අරය කීයද පුතේ? 7යි. 7 වර්ගය කියන්නේ පුතේ 7 වරක් 7. මම කියදෙම 7 වරක් 7 කියලා ලියන්නම්. 7 වර්ගය කියන්නේ 7 වරක් 7. දැන් කපලා දාන්න පුළුවන් නම් කපලා දාන්න. හරි. හිතන්න එපා. මේ බලන්න පුතේ 7 7 කැපිලා යනවා. දැන් 4 වරක් 22 88යිනේ වැඩි කිරීම 7. 4 වරක් 22 88යි වැඩි කිරීම 7. 7 වරක් 8 56 5ක් ඉතුරුයි 61යි 616ක් වෙනවා වර්ග සෙන්ටිමීටර වලින්. වර්ග සෙන්ටිමීටර 616ක් වෙනවා. දැන් අපෙන් අහන්න පුතේ බෝල ගානනේ. පිරිමි නමයි. බෝල ගාන කියන්නේ කොහොමද පුතේ? බෝල ගාන. කොහොමද බෝල ගාන කියන්නේ? එක බෝලයක් පුතේ වර්ග සෙන්ටිමීටර 616 නම් 616 නම් එක බෝලයක් වර්ග සෙන්ටිමීටර 616 නම් මෙන්න එක බෝලයක් කියද එක බෝලයක් වර්ග සෙන්ටිමීටර 616යි. මෙන්න තව බෝලයක් ඒකත් කියද වර්ග සෙන්ටිමීටර 616යි. මෙන්න තව බෝලයක් ඒකත් කියද පුතේ වර්ග සෙන්ටිමීටර 616යි. එතකොට 616යි 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 කියලා බෝල තියෙනවනේ පුතේ. 616 616 616 කියලා මෙහෙම මෙහෙම බෝල තියෙනවා. හරි?
හයසේ දාසේ හයසේ දාසේ හයසේ දාසේකට බෝල තියෙනවා. මේක ඇතුළෙ පුතේ වර්ග සෙන්ටිමීටර් 61600 ඇතුළේ 616 616 616 ඒවා කීයක් තියෙනවද? වර්ග සෙන්ටිමීටර් 61600 ඇතුළේ 616 ඒවා කීයක් තියෙනවද? ඒ 616 ගොඩවල් ගණනේ පුතේ බෝල ගණන කියන්නේ. එහෙනම් 61600 ඇතුළේ 616 616 ගොඩවල් කීයක් තියෙනවද? කොහොමද බලන්නේ? අපි 61600 616 න් බෙදලා බලමු. 616 න් බෙදලා බලමු. කීයද එතකොට එන්නේ පුතේ? කැපිලා යනවා කීයද එන්නේ එතකොට? 100ක් එනවා. ආ එහෙනම් බෝල 100ක් හදන්න පුළුවන්. මේ තහඩුව ඇතුලේ තියෙන මේ වර්ගඵලය තුළ 616 616 616 ගොඩවල් පුතේ 100ක් තියෙනවා. එහෙනම් බෝල 100ක් හදන්න පුළුවන්. වැඩේ පැහැදිලිනේ. හරි. ලියා ගන්න ගාන. උත්තර දාලා තියෙන බෝල 100යි කියලා. හරි. අපි ආයෙත් ක්ලාස් එක වටන ගන්න නේ පුතේ. ටෙක්නිකල් එකක් ඇවිල්ලා අපිට ක්ලාස් එක ටී වේලාවක් කරන්න බැරි වුණා. මම හිතන්නේ මේ ටයිම් එක ළමයි ගණන් ටික හදන්න ඇති. අපි හදාගෙන යමු. දැන් අපි ඉන්නේ 8 වෙනි ප්‍රශ්නේ. ලියන්න පුතේ මුංචි මාතෘකාවක් ඝන අර්ධගෝලය කියලා. හරි. ඝන අර්ධගෝලය කියලා මට දැන් කියන්න පුතේ ඝන අර්ධගෝලයකට උදාහරණ. දැන් ෆිසිකල් පන්තියක ළමයෙක් කිව්වා මේ 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 බනිස් ගෙඩිය කියලා. ඇත්ත තමයි. හරි. බනිස් ගෙඩියක් කියන්නේ ඝන අර්ධගෝලයක් තමයි. ඊට පස්සේ අව කවුරුර කිව්වා මේ මේ ඇපල් පළුවක් කියලා. ඇපල් ගෙඩිය බෝලයක් වගේනේ. දෙකට කැපුවම අර්ධගෝලයක් ඝන අර්ධගෝලයක්. ඒත් දොඩම් ගෙඩියත් එහෙම නේද? දොඩම් පළුව. ඒ වගේ ඝන අර්ධගෝලයකට උදාහරණ තමයි ඒවා. දැන් මේ තියෙන පුතේ ඒ වගේ ඝන අර්ධගෝලයක් නම් චුට්ටක් හිතන්න මේ ඝන අර්ධගෝලයට පෘෂ්ඨ කීයක් තියෙනවද? පෘෂ්ඨ දෙකක් තියෙනවා. හරි. එකක් තමයි මේ වක්‍ර පෘෂ්ඨය. මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද අපි? දැන් තනිකරම බෝල තිබ්බනම් පුතේ 4/5r වර්ගනේ. හරි. තනිකරම බෝල තිබ්බනම් 4/5r වර්ග. බෝල දෙකට කැපුවට පස්සේ වක්‍ර පෘෂ්ඨයත් අපි දෙකෙන් බෙදන්න ඕන. එතකොට එන්නේ පුතේ 2/5r වර්ගය කියලා. හරි. 4/5r වර්ගය දෙකෙන් බෙදුවම එන්නේ 2/5r වර්ගය කියලා. එතකොට වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 2/5r වර්ගය. ඊට පස්සේ මේක වෘතයනේ පුතේ. උඩ පියන වගේ එක වෘතය වගේ එක. එතකොට වෘතේ වර්ගඵලය අපි හොයනවා. කොහොමද වෘත වර්ගඵලය අපි හොයන්නේ? හරි. කොහොමද වෘත වර්ගඵලය අපි හොයන්නේ? 5r වර්ගයේ සූත්‍ර දාලා. හරි. 5r වර්ගයේ සූත්‍ර දාලා. දැන් බනිස් ගෙඩියක් නම් බනිස් ගෙඩියක මේ පෘෂ්ඨය අත ගන්නකොට වෘතයක් වගේ හැඟීමක් අපිට එන්නේ. එතකොට මේ වෘතාකාර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න පුතේ 5r වර්ගයේ සූත්‍ර දාලා. එතකොට ඝන අර්ධගෝලයකට පුතේ මේ වගේ පෘෂ්ඨකුත් තියෙනවා, වක්‍ර පෘෂ්ඨකුත් තියෙනවා. ඒ කියන්නේ පෘෂ්ඨ දෙකක් තියෙනවා. හරි. දැන් ඇඩ් වෙන ළමයි ක්ලාස් එක දැන් තමයි පටන් ගත්ත පුතේ. පොඩි ටෙක්නිකල් එකක් ඇවිල්ලා ක්ලාස් එක පටන් ගන්න බැරි වුණා. පරක් වෙලා අපල මෙලියන මාතෘකාව ඝන අර්ධගෝලය. හරි. ඝන අර්ධගෝලය. එතකොට ඝන අර්ධගෝලයකට මේ වගේ සීන් එකක් තමයි තියෙන. අපි ලියුම් මෙහෙම ඝන අර්ධගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මොකද්ද? හරි. ඝන අර්ධගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයයි මේ උඩ තියෙන රවුම වර්ගඵලයයි. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයයි පියන වර්ගඵලයයි. පියන කියන්නේ පුතේ පියන කියන වචනේ සෙට් වෙන්නේ නැත්නම් අපි වෘතය කියලාම ගමු. හරි. එතකොට වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය පුතේ 4/5 r වර්ග දෙකෙන් බෙදුවම 2/5 r වර්ග කියලා එන්නේ. වෘතයේ වර්ගඵලය ඉතින් 5r වර්ග කියලා එන්නේ. එහෙම තමයි සීන් එක වෙන්නේ. හරි. එතකොට ආමට කියන්න 2/5r වර්ගකට 5r වර්ග එකතු කරාම කීයද පුතේ? 3/5r වර්ග. එහෙනම් ඝන අර්ධගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුතේ 3/5r වර්ගය කියන සූත්‍රයෙන්. හරි. මේක ලියා ගන්න.
හරි පරක් වෙලා වැඩි වෙච්ච ළමයි ලියන මාතෘකාව ඝන අර්ධ ගෝලය මේ රූපය ඇඳලා උඩ වෘතයක් තියෙන වෘතයක වර්ගඵලයේ phi r වර්ග යට තියෙන පුතේ වක්‍ර පෘෂ්ඨයක් හරි තනිකරම් බෝල් එක වක්‍ර පෘෂ්ඨය 4 phi r වර්ගනේ එක දෙකට ගැපුවම දෙකෙන් බෙදුවම 2 phi r වර්ගය එන්නේ එතකොට මෙතන 2 phi r වර්ගයයි මෙතන phi r වර්ගය එකතු කරාම මේ දෙක එකතු කරාම 3 phi r වර්ගය කියලා එනවා ඒ තමයි සම්පූර්ණ ඝන අර්ධ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය හරිනේ මෙටික ලියාගන්න අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් පුතේ 8 වෙනි ගානයි 9 වෙනි ගානයි ගොඩක් ලේසියෙන් හදන්න. ඒ නිසා තමයි මගේ තියරි කැල චුට්ටක් ගන්නේ. ටග්ගාල ලියා ගන්න. බෝඩ් එකේ තියෙන ඔක්කොම ටග්ගාල ලියා ගන්න. දැන් මේ අපි අද කරන පාඩමේ රෙකෝඩඩ් වීඩියෝ එක පුතේ my guiders website එකට අපි දානවා. හැම සතියෙම මේක කරනවා අපි හරි. ලයිව් සූම් ක්ලාස් එකක් කරන මේක රෙකෝඩඩ් වීඩියෝ එකත් අපි මයි ගයිඩර්ස් WhatsApp ගෲප් එකට දානවා හැම සතියෙම. අපේ Telegram හරි Telegram ගෲප් එකේ ඉන්න එතකොට ආට ඔක්කොම විස්තර ගන්න පුළුවන්. හරි දැන් අපි ගණන් දෙක හදනවා. 8 වෙනි ගාන හරි බලන්න බද 8 වෙනි ගාන 8 සෙන්ටිමීටර 21ක් වන අර්ධ ගෝලාකාර ඇපල් පළුවක පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. දැන් මේ වගේ අර්ධ ගෝලාකාර ඇපල් පළුවක් ගත්තම මේකේ පෘෂ්ඨ වර්ගඵලය ගැන දැන් මම ඔයාලට ඉගෙනුවා. මෙතන 2 phi r වර්ග උඩ ටික phi r වර්ග උඩ එකතු කරාම 3 phi r වර්ග එහෙනම් ඇපල් පළුවේ වර්ගඵලය කියන්නේ පුතේ 3 phi r වර්ග. phi කියන්නේ 7 22 යි. array කීයද? array 21ක් වෙන අර්ධ ගෝලයක්. මේකේ array පුතේ 21යි කියලා තමයි දීලා තියෙන්නේ. හරි. ඒතර array 21යි. 21ේ වර්ගය කියන්නේ 21 වැඩි කිරීම 21. හරි. 21ේ වර්ගය කියන්නේ 21 වැඩි කිරීම 21. දැන් 21 අපිට 7ෙන් බෙදන්න පුළුවන්. එතකොට 3යි. 21 7ෙන් බෙදුවම 3යි. 3 වරක් 22 66යි 21 3ෙන් වැඩි කරාම 63යි 66 63ෙන් වැඩි කළ උත්තරය දාන්න තියෙන්නේ හරිද වැඩි කිරීම 63 4158යි 4158යි හරිද වර්ගඵලයක් නිසා වර්ග සෙන්ටිමීටර් වර්ගඵලයක් නිසා වර්ග සෙන්ටිමීටර් 4158යි වර්ග සෙන්ටිමීටර් හරිද ඊට පස්සේ පුතේ 9 අර්ධ ගෝලාකාර බණිසයක වර්ගඵලයේ මෙච්චරක් නම් array කොච්චරක්ද කියලා අහනවා. ඒ කියන්නේ මේක අනිත් පැත්ත පුතේ දැන් මේකේ අරය 21යි කියලා දීලා අර්ධ ගෝලේ වර්ගඵලය හොයන්න කිව්වා. දැන් මේ ගානේ පුතේ අර්ධ ගෝලේ වර්ගඵලය දීලා අරය හොයන්න කියලා කියනවා. තේරුණා නේද? රයිට් බලමු අපි. හරි. බනිස් ගෙඩියේ පෘෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා 462යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි මෙතන මෙහෙම පොඩි රූපය ඇඳලා ලියන්න පුළුවන් මේක සම්මත ක්‍රමයක් පුතේ හරි එහෙම නැත්නම් අර්ධ ගෝලයක ලියන්න හරි බණිස් ගෙඩිය කියන්නේ පුතේ ඝන අර්ධ ගෝලයක් අර්ධ ගෝලයේ වර්ගඵලය 462යි වර්ග සෙන්ටිමීටර කියලා කියනවා එතකොට අර්ධ ගෝලයක වර්ගඵලය වෙන සූත්‍රයක් හදලා දුන්නා 3 phi r වර්ගය කියලා එතකොට ඒක සමානයිනේ පුතේ 462ට. කතාව පැහැදිලිද ගෑන ළමයි? කතාව පැහැදිලි. 462ට සමානයි. දැන් අපිට මේ සමීකරණය විස්තරන්න තියෙන පුතේ. 3 කියන්නේ 3යි, 5 කියන්නේ 7 22යි. r තමයි දන්නේ නැත්තේ අපි. අපි සමාන ලකුණක් තියෙනවා, ඒ කියන්නේ සමීකරණයක් තියෙනවා. මේක විසඳලා අපිට r හොයන්න පුළුවන්. හරි? r හොයන්න පුළුවන්. මෙතන අපි
ආර් වර්ගයේ තනි කරලා මේ පැත්තින් ඔක්කොම එහා පැත්තට එළවමු. උඩ තට්ටුවෙන් නොබදේ 3^22. එයා යටට යනවා 3^22 කියලා හරස් කුණිතේ යටට. හරි? උඩේ ඉන්න දෙන හරස් කුණිතේ යටට යනවා. ඊළඟ මේ පැත්තේ ඉන්න හතර පයින් පාරක් ගෙවුවම ඌ හරස් කුණිතෙන් කෑ ගහගෙන උඩට යනවා වැඩි කිරීම හත විදියට. හරි? හත කෑ ගහගෙන උඩට යනවා උඩ ඉන්න දෙන කෑ ගහගෙන යටට යනවා ආර් වර්ගය තනි වෙනවා. දැන් සුළු කිරීමක් දාන්න ඕන. මේක මම හිතන්නේ 11 න් බෙදන්න පුළුවන් නේ. 11 න් බෙදුවම 11 න් බෙදුවම 2යි. මෙතන 11 න් බෙදුවම පුතේ 4යි නේ. 44යි 2ක් විතරයි 22කට 2යි. හරි? ඒක ටික මේ පැත්තෙන් ලිව්වොත් R වර්ගය සමානයි පුතේ 42 වැඩි කිරීම 7. හරි? R වර්ගය සමානයි 42 වැඩි කිරීම 7. යට පුතේ 3^2 6යි කියලා කෙලින්ම ලියන්න. හරි? යට තට්ටුවේ 3^2 6යි කියලා කෙලින්ම ලියන්න. හරි හරි. ඊට පස්සේ පුතේ 42 6න් බෙදුවම 7යිනේ. 42 6න් බෙදුවම 7යි. 7 වැඩි කරාම හතෙන් 49යි. R වර්ගයේ සමානයි 49යි. දැන් අපිට පුළුවන් පුතේ R තනි කරන්න. වර්ගය එහා පැත්තට ගියාම වර්ගමූල 49 වෙනවා. අන්න R තනි වුණා. වර්ගය අර පැත්තට ගියාම වර්ගමූල 49 වෙනවා. අන්න R තනි වුණා. කීයද R සමානයි? වර්ගමූල 49 පුතේ 7යි. සෙන්ටිමීටර. අරය 7යි සෙන්ටිමීටර. හරිනේ ලියාගන්න. අරය 7යි සෙන්ටිමීටර් ලියාගන්න. හරි, ඉවරනේ පුතේ. ලියන මාතෘකාව. පුතේ, ඒතර වර්ගඵලයේ ටියුට් එකේ අන්තිම කතාව අපි ඉන්නේ. වර්ගඵලයේ ටියුට් එකේ අන්තිම කතාව ඉන්නේ. ඒ තමයි සංයුක්ත ඝන වස්තු. ලියන මාතෘකාව පුතේ. සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය. සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය. සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය. හරි ලියන්න. සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය. සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය. හරිනේ, රයිට්. සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය. පුතේ A level exam එකේ නම් අපි ටාගට් කරන්න පුතේ. එතකොට A level exam එකේ second paper එකේ මේ පාඩමෙන් ගැටලුවකින් භාගයක් වගේ තමයි එන්නේ. එතකොට ගොඩ වෙලාවට වර්ගඵලයෙන් ගණනක් ආවොත් පුතේ දැන් මේකට මාතෘකාවෙන් තමයි එන්නේ. ඒ කියන්නේ සංයුක්ත ඝන වස්තුවක් තමයි එන්නේ වර්ගඵලය හොයන්න කියලා. කතාව තේරිච්ච කටයුතු සනකෝ. හරිනේ? එහෙම තමයි එන්නේ. එතකොට සංයුක්ත ඝන වස්තුවක් කියන්නේ පුතේ දැන් චුට්ටකට කලින් අපි ඉවර කරානේ වෙන වෙනම ඝන වස්තු ගැන කතා කරලා. අන්තිමට දැන් කතා කරේ බෝලේ ගැන, ගෝලේ ගැන, ඊට කලින් කතා කරා කියුතුව ගැන, ඊට කලින් කතා කරා පුතේ පිරමීඩ ගැන, ඝන කාබය ගැන, ඝනකය ගැන, සිලින්ඩරය ගැන, එහෙම වෙන වෙනම ඝන වස්තු ගැන කතා කරා. දැන් කරන්නේ පුතේ ඒ ඝන වස්තු එකට හයි කරලා එක එකව හයි කරලා එක එක සංයුක්ත ඝන වස්තු හදනවා. නිකන් සිලින්ඩරයක් උඩ කේතුවක් හයි කරලා, ඝන කාබයක් උඩ පිරමීඩයක් හයි කරලා, ඝන කාබයක් උඩ පිරමීඩයක් හයි කරලා. අර එහෙම එක එක විදිහේ දේවල් හයි කරලා සංයුක්ත ඝන වස්තු හදනවා. ඒ සංයුක්ත ඝන වස්තුවක වර්ගඵලය තමයි හොයන්න කියන්නේ. ඒතර මම ඔයාලට දෙයක් කියනවා. ඒ තමයි සංයුක්ත ඝන වස්තුවක වර්ගඵලය හොයනකොට ඔයාට අත ගන්න පුළුවන් පෘෂ්ඨ තියෙනවනේ ඒකේ. ඒව අත ගන්න පුතේ. හැබැයි අත ගාලා නිකන් ඉන්න එපා. ඒ අත ගන්න පුළුවන් හැම පෘෂ්ඨකම වර්ගඵලය වෙන වෙනම හොයන්න. ඊට පස්සේ ඒක එකතු කරාට පස්සේ පුතේ සංයුක්ත ඝන වස්තුවේ වර්ගඵලය එනවා. දැන් ආයෙම ඝන වස්තු හඳුන්නම අත ගන්න බැරි පෘෂ්ඨයක් තියෙනවා ඒක වර්ගඵලය හොයන්න ඕනේ නැහැ. අත ගන්න පුළුවන් පෘෂ්ඨවල වර්ගඵලය විතරයි හොයන්නේ. අත ගන්න පුළුවන් පෘෂ්ඨවල වර්ගඵලය හොයලා එකතු කරාම තමයි මුළු වර්ගඵලය එන්නේ. කතාව පැහැදිලිද? අපි ගණන්ක් හදමුකෝ. දැන් ඔයාලට ඇත්තටම මම හදන්න කිව්වා ගණන් ටික මේ මේවත් හදන්න කියලා අපි දාලා තිබ්බ ගෲප් එකකටත් නේ. ඒ නිසා හදුවා කියලා හිතාගෙන මම කෙලිම හදනවා. පොඩි අර ප්‍රශ්නකුත් වෙච්ච නිසා තාක්ෂණික දෝෂයක් වෙලා අපිට පොඩි වෙලාව පන්ති කරගන්න බැරි වුණා පුතේ. ඒ වෙලාවේ මම හිතා ළමයි ගණන් ටික හදන්න ඇති කියලා. හරි. හදුව නැත්තම් මාත් එක අදම උලක් නෑ. දැන් මෙහෙම උඩ තියෙන පුතේ කේතුවක්. ඔයාලට පේරණ කේතුවක් තමයි තියෙන්නේ. එතකොට කේතුවේ අරය අපිට සෙන්ටිමීටර් 7යි කියලා ගන්න පුළුවන්. ගොඩක් ගාන බලන්නකො 7යි කියලා ගන්න පුළුවන්. ඒකට යටින් ඉතින් තියෙන සිලින්ඩරයක්නේ. යටින් තියෙන සිලින්ඩරයක්. සිලින්ඩරේ උස පුතේ 20යි කියලා කියනවා. හරි?
සිලින්ඩරයේ උස සෙන්ටිමීටර 20යි කියලා කියනවා. සිලින්ඩරයේ උස 20යි. එතකොට අරය 7යි උස 20යි වෙච්ච සිලින්ඩරයක් තියෙන්නේ. ඒ වගේම කේතුවක් තියෙනවා. දැන් අපි ඔන්න අත ගන්න හදලා. හරි දැන් ඔන්න අපි අත ගන්න හදලා. දැන් පුතේ අත ගන්නකොට ඉස්සෙල්ලම අපි අත ගාමු කේතුවේ වක්‍ර පෘෂ්ඨය. ඒක අත ගන්න පුළුවන් නේ. එහෙනම් අපි කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයනවා. ඔන්න කේතුවේ හරි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයනවා. දැන් අපි කේතුව ඉගෙනනවා ගිය සතියේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රෙත් ඉගෙනනවා පුතේ. මොකද්ද සූත්‍ර 5RL. 5 කියන්නේ 7 22යි. අරය 7යි පුතේ. L කියන්නේ ඇලෝස. ඇලෝස කීයද? බලන්න පුතේ කේතුවේ ඇලෝස L කියලා අපි ගත්තා. මේක තමයි කේතුවේ ඇලෝස L කීයද? කේතුවේ උස කියන්නකෝ මට ලම්බ උස කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? මේ මුගේ සම්පූර්ණ උස පුතේ 25යි කියලා කියනව නේද? මේ ඝන වස්තුවේ සම්පූර්ණ උස 25යි කියලා කියනවා. ඊට මේ ටිකේ උස 20යි කියලා මං කිව්වනේ පුතේ. එහෙනම් ඊටු ටික පහක් වෙන්නේ බෑ නේද? ඔව්. එහෙනම් කේතුවේ උස ලම්බ උස 5යි. අරය 7යි L හොයා ගන්න පුළුවන්. පයි දෙකරස් දාලා. අපිට L හොයා ගන්න තුව ගමනක් යන්න බෑ පුතේ. මොකද වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයනකොට පුතේ කේතුවේ ඇලවස තමයි අපිට අවශ්‍ය වෙන්නේ. කතාව තේරුණානේ? ඔව්. කොහොමද L හොයන්නේ? මෙන්න මේ ඍජුකෝණීය ත්‍රිකෝණයට දාන්න පුතේ පයිතගරස්. හරි දාන්න පයිතගරස්. L වර්ගය සමානයි 7 වර්ගය දන 5 වර්ගය කියලා. L වර්ගය සමානයි 7 වර්ගය දන 5 වර්ගය. හරි. L වර්ගය සමානයි 7 වර්ගය දන 5 වර්ගය කියලා පයිතගරස් දාන්න. 7 වර්ගය 7 වරක් 7 49යි. 5 වර්ගය 5 වරක් 5 25යි. එකතු කරාම 73ක් 74ක් වෙනවා නේ. 9 5 14 නේ. 74ක් වෙනවා. L වර්ගය සමානයි පුතේ 74යි. දැන් අපි L තනි කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් තනි කරනවා. වර්ගයක් එහා පැත්තට විසිකරාම පුතේ වර්ගමූලයක් වෙනවා. වර්ගමූල 74යි. ටියුට් එකේ දීලා තියෙනවා වර්ගමූල 74 8.6 කියලා ගන්නලු. එහෙනම් අපි වර්ගමූල 74 8.6 කියලා ගන්නවා. ඔන්න අපි L හොයාගත්තා. ඔන්න L හොයාගත්තා. හරි ඔය ටික ලියා ගන්න පුතේ. දැන් මේ තාම ගාන හැදුවේ නැමේ. තාම වටේ යනවා පුතේ. හරි වටේ ගිහිල්ලා ඇලෝස හොයාගත්ත පයිද කරස් දාලා. ඇලෝස 8.6යි නම් කේතුවේ වක්‍ර පෘෂ්ඨ හොයන්න පුළුවන්. ඇලෝස කීයද පුතේ? 8.6යි කියලා දාලා. හරිද? ඔය ටික ලියලා උත්තර ගන්න ඉක්මනට. හරිද පුතේ? හරි දැන් කීය දෙන්නේ? මෙතන අපිට දැන් මේක සුළු කරන්න පුළුවන්. 14 පුතේ කොහොමත් කැපිලා යනවා. 22 වැඩි කිරීම 8.6 189.2 වර්ගඵලයක් නිසා පුතේ වර්ග සෙන්ටිමීටර. හරිද? හරි. එතකොට කේතුවේ වක්‍ර පෘෂ්ඨය හරි. මේක තමයි කේතුවේ වක්‍ර පෘෂ්ඨය. ඒකට යටින් තියෙන පුතේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය. ඒකත් අප ගන්න පුළුවන් නේ. එහෙනම් සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයත් අපි හොයනවා. 2πRh. 2 කියන්නේ 2යි, 5 කියන්නේ 7/22යි. හරි. 2 කියන්නේ 2යි, 5 කියන්නේ 7/22යි. සිලින්ඩරයේ අරය 7යි, සිලින්ඩරයේ උස 20යි. හරි. මේක තමයි සිලින්ඩරය. 2πRh. සිලින්ඩරයේ අරය 7යි, උස 20යි. අරය 7යි, උස 20යි. සිලින්ඩරේ අරය 7යි උස 20යි. දැන් අපි සුළු කරනවා. 47 කැපිලා යනවා. දෙවරක් 22 44යි 44 ඒවා දෙකක් 88යි 880 වර්ග සෙන්ටිමීටර කියලා. සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨෙත් හරි පුතේ. හරිනේ සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨෙත් හරි. තව මොනවද සිලින්ඩරේ තියෙන්නේ? ඇයි පතුල? පිරිවිලමයි පතුලත් අත ගන්න. සිලින්ඩරේ පතුල අත ගෑවම මොකද්ද ඔයාලට හම්බ වෙන්නේ පුතේ? වෘත්තයක් හම්බ වෙන්නේ. හරි.
වක්‍රපෘෂ්ඨ දෙකක් අත ගෑව ඊට පස්සේ පතුලනේ අත ගන්න තියෙන්නේ. එතකොට පතුල අත ගෑවම හම්බෙන්නේ වෘත්තයක්. අපිට මෙතන ලියන්න පුළුවන් පතුලේ වර්ගඵලය 5r වර්ග. 5 කියන්නේ 7 22යි. පතුලේ array පුතේ 7යිනේ. පතුලේ array 7යි. හරි. ඒ නිසා පතුලේ array 7යි. 7 වර්ගය කියන්නේ පුතේ 7 වරක් 7. හරි. පතුලේ array 7යි 7 වර්ගය කියන්නේ 7 වරක් 7. ඔන්න 7 7 කැපිලා යනවා. 7 22කින් වැඩි කරාම 154යි වර්ග සෙන්ටිමීටර. ඒක පතුලේ වර්ගඵලයත් හරිනේ පුතේ. දැන් අපිට සිලින්ඩරේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්න පුළුවන්. සෝරි. සංයුක්ත ඝන වස්තුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්න පුළුවන්. මෙහෙම රූප අඳින්න ඕනේ නැහැ මම නිකන් ඇඳි. මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්න පුළුවන්. මොකද්ද කරන්න ඕන පුතේ? මේ ඔයාට ආපු උත්තර තුන මේ වර්ගඵල තුන එකතු කරන්න ඕන. හරි. වර්ග සංයුක්ත ඝන වස්තුවේ වර්ගඵලය හොයද්ද පුතේ වෙන වෙනම වර්ගඵල හොයලා අතගගා වෙනම වර්ගඵල හොයලා ඒ වර්ගඵල ටික පුතේ හැමතිස්සෙම එකතු කරන්න ඕන. අඩු කරන්නේ නැහැ කිසි වෙලාවක. හරි. අඩු කරන්නේ පරිමාව ගන්නකොට. දැන් කුහරයක් වගේ තියෙනම් ලොකු වස්තුවේ පරිමාවෙන් කුහරයේ පරිමාව අඩු කරාම ඝන වස්තුවේ පරිමාව වෙනවා. වොලියුම් එක එනවා. ඒත් වර්ගඵල එහෙම නෙවෙයි. වර්ගඵලයේදී හැම පෘෂ්ඨයක්ම අතගාලා වෙන වෙනම වර්ගඵල හොයලා එකතු කරාම තමයි මුළු වර්ගඵලය. ඒ නිසා මේ පෘෂ්ඨ තුනේම වර්ගඵල එකතු කරන්න 189.2යි 880යි 154යි එකතු කරන්න. ටගර ලියාග. එද්දාස් දෙසී විසිතුනක් ආපු කට්ට අතුස්සන පුතේ. වර්ගඵලයක් නිසා වර්ග සෙන්ටිමීටර්. හරි. ඔන්න අපි සංයුක්ත ඝන වස්තුවක වර්ගඵලයක් හෙව්වා. පළවෙනි ගාන හැදුවා. හරිද? රයිට්. අස්සන් ලියා ගන්න. හරි. හරි. පුතේ අපි එහෙනම් අපේ ක්ලාස් එකේ වැඩ කටයුතු ඉවර කරනවා. මැද විනාඩි කීපයක් පොඩි ප්‍රශ්නයක් වෙලා අපිට කරන්න බැරි වුණාට ඒ වෙලාව ඔයා ගණන් ටික හදන්නේ නැති. ඒ නිසා මම දැන් කෙලිම ගණන් ටික හදාගෙන ගියා. ඒ නිසා ටයිම් එක මැනේජ් වුණා. එහෙම ලොකු ප්‍රශ්නයක් උන්නේ. හරි. අපි එහෙනම් පුතේ අද ක්ලාස් එක ඉවර කරනවා. හැමෝටම එහෙනම් ගුඩ් නයිට්. අපි ලබන සතියේ පුතේ ආයෙත් මේ වෙලාවට හම්බ වෙනවා ගණිතේ පාඩමෙන්. එතකොට ලබන සතියේ අපිට වර්ගඵලයේ ඩියුටි ඉවර කරගන්න පුළුවන් වෙනවා. අපි ඊට පස්සේ කතා කරමු ඊළඟට මොනවද අපි කරන්න කියලා ලබන සතියේ. හරිද පුතේ? රයිට්. එහෙනම් අපි ක්ලාස් එක ඉවර කරලා තියෙන පුතේ හැමෝටම එහෙනම් සුබ රාත්‍රියක්. හැමෝම වැලටි කරගෙන හිත ස්කූල් එහෙම ඇති ස්කූල් ගිහිල්ලා ඒ වැලටි කරගන්න. රෙකෝඩඩ් වීඩියෝස් බලන ළමයි රෙකෝඩඩ් වීඩියෝස් බලන වෙලාවට කියන්නේ ගණන් ටික හද හද බලන්න පුතේ. නිකම්ම බලාගෙන ඉන්නවා ලෙක්චර් එකක් බලනවා වගේ තේරුමක් නැහැ. හරිනේ? රයිට්. එහෙනම් හැමෝටම ආයුබෝවන්.